ओमिक्रोन वायरस आसादित तवत रोगीन तिदेनेक ईये मेरटिन तहवुना इन एक पुद्गलेकु मीट पेर तहवुरू ऊ मेरट फलमु ओमिक्रोन आसादित कांतावगे स्वामी पुरुषा बवटई वार्ता वन्ने अनेक आसादित पुद्गलया विदेशगतव सिट मेरटिट पैमिनी पुद्गलेकुगे समीपतम आश्रिते तहवुरू ऊ आसादितिन अतरिन एक पुद्गलेकु विदेशिकेकु वन अतर ओहु इंडियन जातिकेकु बवटई तोरतुरू वार्ता वन्ने अदाल पुद्गलया पसुगे दहवनदा मेरटिट पैमिन एदिनට පසුවදා මෙරටින් පිටව ගොස් තිබෙනවා. එසේම ඔහු බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි කැසිනෝ සමාජ ශාලාවකට ගොස් ඇති බවටද වාර්තා වනවා. ඒ අනුව ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය සමාජගත වීමට වැඩි ඉඩකඩක් පවතින බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවන්නේ. විදේශිකයා බම්බලපිටිය ප්‍රදේශයේ යම් යම් හෙළ සමාජ ක්‍රියාකාරකම් කරලා තියෙනවා. විශේෂයෙන්ම වැඩි ජනගහනයක් එක්ක ගැවසලා තියෙනවා. මේත් එක්ක වැඩි ආසාදිතින් ප්‍රමාණයක් සිටින්නට පුළුවන් නේද? අනිවාර්යයෙන් මේක තමයි ඒ නිසාම තමයි දැන් මේ පුද්ගලයාගේ ආශ්‍රිතයින් හොයමින් ඒ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය මළදාරීන් ඒ කටයුත්ත කරගෙන යනවා. කරලා එතෙන්දිත් අපිට වැදගත් වෙන්නේ දැන් අපි යම් ආකාරයකට මේ පුද්ගලයාගේ ඉන්න ආශ්‍රිතයෝ ඔමික්‍රෝන් රෝගීන් හැටියට හඳුනාගත්තොත් අපිට ලබා දෙන එකම පණිවුඩය තමයි දැන් මේ ප්‍රදේශයටත් මේ රෝගේ පැතිරිලා ගින් කියන එක. නමුත් මේක වළක්වන්න නම් අපිට කලන්න පුළුවන් දේ අපි සියලු දෙනා සෞඛ්‍ය පුරුදු ගමනේ කරමින් ඒ වගේම එන්නත ලබා ගැනීමෙන් මේ රෝගේ ආරක්ෂා වීමයි වැදගත් වන්නේ. මේ සම්බන්ධයෙන් අප රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගෙන්ද විමසීමක් සිදු කළා. ඉන්දියානුවගේ කාර්යය තමයි වැදගත් වෙන්නේ. එයා කොළඹ නගරයේ තියෙන ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවල් වල කැසිනෝ සෙල්ලම් කරපුවා වාර්තා වෙනවා. නමුත් ඒ වාර්තා වලට අනුව කැසිනෝ සූදුවට සම්බන්ධ වෙච්ච අයගේ PCR sample ගත්තද නැද්ද කියන කාරණය පිළිබඳව හරියට තහවුරු වෙන්නේ නැහැ. කොහොමවත් මේ කාරණේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආණ්ඩුව හරියට නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ වැඩ කරන්නේ නැති බව පැහැදිලි. පවතින තත්ත්වයේ හැමේ තුන්වන මාත්‍රාව ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. गत ऊ 24 තුල කොවිඩ් ආසාදිතයින් 758 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 577724ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 21ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14698 දක්වා ඉහළ ගොස් තිබෙනවා. दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरंबीमट इहत बटन එක क्लिक कर සියත ටීවී सब्सक्राइब කරන්න. अलुत वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.